ඔන්න අද මම ඔබට කියලා දෙන්න හදන්නේ ඔබ කවුරුත් කැමති පාඩම. ඒ තමයි ඔබ කාටත් අවශ්‍ය හින්දි භාෂාවෙන් කතා කරන්නනේ. ඉතින් හින්දි භාෂාවෙන් කතා කරද්දී ගොඩාක් ප්‍රයෝජනවත් වෙන පාඩමක් තමයි කියලා දෙන්නේ. මේ පාඩම උසස් පෙළ කරන ඔබට විතරක් නෙමෙයි මගේ channel එක හරහා හින්දි භාෂාව ඉගෙන ගන්න ඔබටත් ගොඩාක් වැදගත්. හින්දි භාෂාවෙන් කතා කරන්න ආස නම් ඔබට මේ පාඩම ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ පාඩමෙන් ඔබට ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. මේ පාඩම තමයි මන්දන් හින්දි පාඨාවලී පොතේ තියෙන 7 වෙනි පාඩම. සබ්චියෝන් කී දුකාන්. හැබැයි ලියලා තියෙන්නේ නම් සබ්චියෝන් කී දුකාන් කියලා. සබ්ජි කියලා කියන්නේ උර්දු වචනයක්. සබ්ජි කියලා කියන්නේ එළවලු. නමුත් මේ වචනය කාලයක් තිස්සේ හින්දි භාෂාවේ පාවිච්චි වන වචනයක්. ඉතින් මේ උර්දු වචනය දැන් ව්‍යවහාරයේදී ඉන්දියාවේ භාවිතා කරන්නේ සබ්ජි කියලා. වර්තමාන ව්‍යවහාරයේ ඒ උර්දු වචනය ඔවුන්ගේ විදිහට සබ්ජි කියලා පාවිච්චි කරනවා. ඉතින් මේ පාඩමේ සබ්ජි කියලා ලියලා තිබ්බට මම උච්චාරණය කරන්නේ සබ්ජි කියලා. මොකද අපේ එදිනදා ව්‍යවහාරයේදී අපි එළවලු වලට කියන්නේ සබ්ජි කියලා. සබ්ජි කියලා කියන්නෙම නැති තරම්. හරි. එතකොට සබ්චියෝන් කී දුකාන් කියන්නේ මොකද්ද? සබ්චියෝන් කී දුකාන් කියලා කියන්නේ මම කලින් පැහැදිලි කරා වගේ සබ්ජි කියලා කියන්නේ එළවලු. දුකාන් කියලා කියන්නේ दुकान කියලා කියන්නේ කඩය. එතකොට සබ්ජියෝන් කී දුකාන් කියලා කියන්නේ එළවලු කඩය කියන අර්ථය. මම ඔබට ව්‍යවහාරයේදී සබ්ජි සබ්ජි කියලා කිව්වට සබ්ජි කියලා කියන්නේ එළවලුව. ඒක වචනයි. ඊට පස්සේ සබ්ජියාන් කියලා කියන්නේ එළවලු බහුවචනයි. ඒ වගේම තමයි ඇයි එහෙනම් මෙතන සබ්ජියෝන් කී දුකාන් කියලා දාගෙන තිබ්බේ? की किया संबंध विभक्तिया एलवलू खड़े की मैं खड़े आई एलवलू अतर तीन संबंध दवाई मे की विभक्ति उदागन इत पास तेरे नी बहुवचन नाम पदेकट पीति पास विभक्ति निशा ए विभक्ति निशा मे सब्जियां वचन सब्जियोंवट पत्लाकिया සබ්ජියෝන් කී දුකාන් කියලා. ඉතින් එළවලු කඩයක් තුලදී සිදුවන කතා බහක් තමයි මේ පාඩමේ තියෙන්නේ. ඉතින් මේ පාඩමේ චරිත දෙකක් තියෙනවා. එකක් තමයි මේ එළවලු මිලදී ගන්න එන පාරිභෝගිකයා. අනිත් කෙනා තමයි මේ එළවලු කඩේ මුදලාලි. පාරිභෝගිකයාව හඳුන්වන්නේ ග්‍රාහක කියලා. මේ එළවලු කඩේ මුදලාලිව හඳුන්වන්නේ सब्जी वाला කියලා. මං කලිනුත් කිව්වනේ අපි උර්දු වලින් බිහි වෙලා තියෙන මේ සබ්ජී කියන වචනය වර්තමාන ව්‍යවහාරයේදී සබ්ජී කියලා භාවිතා කරනවා කියලා. ඉතින් එළවලු කාර්යයට අපි කියන්නේ සබ්ජී වාලා කියලා. පොතේ ලියලා තියෙන්නේ නම් සබ්ජී වාලා කියලා. හැබැයි ඔබට පුළුවන් සබ්ජී වාලා කියලා උච්චාරණය කරන්න. එදිනදා ව්‍යවහාරයේදී සබ්ජී වාලා කියන නිසා එහි කිසිම වරදක් නැහැ. ඒ වගේම තමයි ඇයි මේ සබ්ජී වාලා කියලා කියන්නේ? සබ්ජී කියන්නේ නම් එළවලුනේ. වාලා කියලා මෙතන යොදාගෙන තියෙන්නේ කාරයා කියන අර්ථයෙන්. ඉතින් මේ වාලා කියන ප්‍රත්‍ය යොදාගෙන අපිට නාම පදයකට එකතු කරාම විවිධ අර්ථ ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පොලිස් වාලා, දූත් වාලා, රික්ෂා වාලා කියලා ඔබ අහලා ඇති. ඉතින් ඒ විදියටම සබ්ජි වාලා එළවලු කාරයා කියන අර්ථයෙන් මෙතන සබ්ජි වාලා යොදාගෙන තියෙනවා. මේ වාලා ප්‍රත්‍ය ගැන ඉදිරියේදී මම ඔබට නුදුරේදීම පාඩමක් කියලා දෙන්නම්. එළවලු කඩයක් තුලදී ග්‍රාහකයා සහ මේ එළවලු විකුණන මුදලාලි අතර ඇති වෙන කතාබහක් තමයි මේ පාඩමේ තියෙන්නේ. ඉතින් ඔබ හොඳට බලන්න මේ පාඩම කියවද්දී මුදලාලි පාරිභෝගිකයාට ඉතාමත් ගෞරවයෙන් තමයි කතා කරන්නේ. ඔබට මතක් වෙන්න ඕනේ මම විදික්‍රියා පාඩමේ කියලා දුන්නා
කොහොමද ගෞරවයෙන් කතා කරන්න කියලා. එතකොට අපි යේ ප්‍රත්‍ය ක්‍රියාපදයට එකතු කරගන්නවා. අපි බලමු මේ පාඩම කරගෙන යද්දී ඒ වගේ තැන් හම්බුනාම මම ඔබට කියන්න. ඒ වගේම තමයි මේ බඩු ගන්නන පාරිභෝගිකය. හැබැයි පාරිභෝගිකය නම් මුදලාලිට තරම් ගෞරවයකින් කතා කරන්නේ නැහැ. ඔහු සාමාන්‍ය විදියට තමයි කඩේ මුදලාලිට කතා කරන්නේ. ග්‍රාහක මුලින්ම පාරිභෝගිකය ඇවිල්ලා කඩේ ඉන්න මේ මුදලාලිට එහෙම නැත්නම් වෙළෙන්දට කියනවා බයියා ये गाजर कितने की है भैया के अला कियाने अपि सामाने आया सहोदरया कियना अर्थे यह के अला कियाने मैं कियना अर्थे गाजर के अला कियाने कैरेट इतकोटे कितना के अला कियाने कियद कियना अर्थे मैं वाक्य तेरुम तमाय आया मैं कैरेट कियद के अला हनवा सब्जी वाला एहम नत्तम मुदलाली मुदलाली कियनवा बाबूजी बाबूजी කියන මේ වචනේ අර්ථ කීපයක් තියෙනවා बाबूजी කියලා අපි තාත්තටත් භාවිතා කරනවා ඒ වගේම තමයි යම් කිසි වැඩිහිටියෙක්ට ගෞරවයකින් කතා කරද්දී අපි බගෑපත් වෙලා කතා කරද්දී बाबूजी කියලා කියනවා बाबूजी කියලා අදහස් කරන්නේ මහත්තයා කියන අර්ථයෙන් बाबूजी 1 කිලෝ 10 රුපියේ කී හේ एक किलो කියලා කියන්නේ එක කිලෝවක් 10 කියලා කියන්නේ 10යි රුපියා කියලා කියන්නේ සල්ලි වලට කියන ඒකකනේ එතකොට ඒ කියන්නේ රුපියල් කියන එක මුදලාලි කියනවා මහත්තයා එක කිලෝවක් රුපියල් 10යි ඊට පස්සේ ඔන්න පාරිභෝගිකයා කියනවා ග්‍රාහක් අච්චා මුජේ ආදා කිලෝ දෙ දෝ और ये आलू कैसे दे रहे हो दैंग मैं बाडू गन्ने अविले इन्ने पारी बोगी क्या किया ना अच्छा एक याने एहमद किया ना अर्थें थमाई मैं तना अच्छा किया ला किया ने अच्छा मुझे मुझे किया ला किया ने मात आधा किया ला किया ने बागया इतो कोट आधा किलो किया ला किया ने किलो एक किंग बागया किलो एक किंग बागया किया किया ने किया द ग्राम पांसी आपने අපි නම් කඩේකට ගිහිල්ලා ග්‍රෑම් 500ක් දෙන්න කියලා නේ කියන්නේ. හැබැයි ඉන්දියාවේ කියන්නේ ආදා කිලෝ කියලායි කියන්නේ කිලෝ එකකින් භාගයක් දෙන්න කියලා. මුජේ ආදා කිලෝ දේ දෝ. දේ දෝ කියලා කියන්නේ දෙන්න කියලා. ඕල් සහ යේ මේ ආලු. ආලු කියන්නේ අල. කේසේ. කේසේ කියන්නේ කොහමද දේ රහේ හෝ. අල කොහමද දෙන්නේ? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අල කීයද කියලායි මෙතනදී අහන්නේ. ඔන්න පාරිභෝගිකයා වෙලා මුදලාලිකෙන් අහනවා කැරට් කීයද කියලා. ඊට පස්සේ මුදලාලි කියනවා කැරට් රුපියල් 10යි කියලා. ඊට පස්සේ මොකද්ද පාරිභෝගිකයා කියන්නේ? මට 10 නම් මොකද්ද කියන්නේ? මට කිලෝ භාගයක්. ඒ කියන්නේ කැරට් 500ක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ අහනවා මේ අල කීයද කියලා. සබ්ජී වාලා මුදලාලි आज आलू सस्ता है बाबूजी ले लीजिए एक किलो 4 रुपए का है आज आज के लकियाने अद आलू आलू के लकियाने अल सस्ता के लकियाने लाबाई एहमत नतां मिलेंग अडुई अद अल लाबाई बाबूजी महात्या महात्या अद अल लाबाई ले लीजिए के लकियाने गन्न एक किलो एक किलो वक 4 रुपए का है ये क्या ने मुकाद एक किलो वक 4 क्या ने हतरा रुपया क्या ने रुपया ये क्या ने एक किलो वक रुपया हतरा दें उपचर पे ना मैं ती मैं मुदलाली पारिभोगी के अंदर कथा करांदी गुड़ा गौरवयं तमाई कथा करांने उपचर माता के द मागे विधि क्रिया पाड़ बा මං කියුවා ගෞරවයෙන් කතා කරද්දි කොහොමද ලීජිය ඊය ප්‍රත්‍ය තමයි අපි ක්‍රියාපදයකට පිටිපස්සට එකතු කරන්නේ. දැන් ඔබට පේනවා ඇති ඔහු කියනවා ලීජිය කියලා. ඉතින් ඔහු ගෞරවයෙන් තමයි මේ ඔහුගේ පාරිභෝගිකයාට කතා කරන්නේ. ඒ වගේම තමයි පාරිභෝගිකයා මේ මුදලාලිට කතා කරන්නේ කොහොමද? ඔහු කතා කරන්නේ නම් සාමාන්‍ය විදිහට බලන්න මේ තුන්වෙනි වාක්‍ය අච්චා මුජේ ආදා කිලෝ දේ දෝ ඔහු කියන්නේ දේ දෝ කියලා හැබැයි ඔහු ටීජී කියලා කියන්නේ නැහැ ඔහු කතා කරන්නේ
සාමාන්‍ය විදිහට ඔබට මතක ඇති මම ඔබට කියලා දුන්නා ඕ ප්‍රත්‍ය එකතු කරලා විධික්‍රියාවක් සාදා ගන්න විදිය. හැබැයි ඒ ගෞරවාන්විතව නෙවෙයි සාමාන්‍ය විදිහට. ඉතින් ඔහු කතා කරන්නේ අපේ පාරිභෝගිකයා කතා කරන්නේ සාමාන්‍ය විදිහට, මුදලාලි කතා කරන්නේ ගෞරවණීය විදිහට. ඒ වගේම තමයි ඔබට ඔබ තනියෙන් මේ වගේ සංවාදයක් ලියනකොට ඔබත් ඒ ටික ඒ විදිහටම ඔළුවේ තියාගන්න. මොකද පාරිභෝගිකයාට කතා කරද්දී අපි ගෞරවයෙන් කතා කරනවා. එතකොට පාරිභෝගිකයා නම් එහෙම නැහැ, පාරිභෝගිකයා සාමාන්‍ය විදිහට තමයි කතා කරන්නේ. ග්‍රාහක්, පාරිභෝගිකයා, मेरे लिए 2 किलो आलू भी थोलो, प्याज का क्या भाव है? मेरे लिए ඔන්න ඔබට පේනවත්ටි මෙතන සම්බන්ධ සූචකයක් තියෙනවා. එතකොට මේරෙ ලිය එනම් මට, මං වෙනුවෙන්, මං සඳහා කියලා අර්ථ දක්වන්න පුළුවන්. දෝ කියන්නේ දෙකක්, 2 කිලෝ. එතකොට 2 කිලෝ කියලා කියන්නේ කිලෝ දෙකක්. ආලෝ බී, අලත් බී කියලා අපි කියලා අර්ථ දක්වනවා. තෝලෝ, තෝල්නා කියලා කියන්නේ කිරනවා. ඔහු කියනවා ආහෙනම් මට අල කිලෝ දෙකකුත් කිරන්න කියලා තමයි කියන්නේ. ප්‍යාජ් කා ක්‍යා භාව හේ, ප්‍යාජ් කියලා කියන්නේ ලුණු, භාව කියලා කියන්නේ මිල. එතකොට ප්‍යාජ් කා ක්‍යා භාව හේ කියලා කියන්නේ ලුණු වල මිල කීයද කියලායි අහන්නේ. ඔහු මුදලාලිට කියනවා ආහෙනම් මට අල කිලෝ දෙකකුත් කිරන්න ලුණු වල ගාන කීයද කියලා තමයි අහන්නේ. सब्जी वाला, मुदलाली, प्याज 3 रुपए में 1 किलो दूंगा. प्याज एक याने लूनू, 3 रुपए के लखियाने रुपया थुनक. එතකොට මේ කියලා කියන්නේ රුපියල් 3කට 1 කිලෝවක් දුංගා, දෙන්නම්. මොකද්ද මේ කියන්නේ? රුපියල් 3ට ලුණු කිලෝ එකක් දෙනවා කියලයි කියන්නේ. ඔහු කියනවා රුපියල් 3කට මං කිලෝ එකක් ලුණු දෙන්නම් කියලා ඔන්න මේ මුදලාලි කියනවා. ඊට පස්සේ පාරිභෝගිකයා, ග්‍රාහක් කියනවා 1 කිලෝ ප්‍යාජ් රක් දෝ, ක්‍යා ආජ් බින්දි නහීන් හෑ. 1 කිලෝ, 1 කිලෝ කියන්නේ 1 කිලෝ එකක් ප්‍යාජ්. ප්‍යාජ් කියලා කියන්නේ ලුණු, රත්නා කියලා කියන්නේ තියනවා, දෝ කියන්නේ දෙනවා. එතකොට මොකක්ද අර්ථය? තියලා දෙන්නද? එහෙම නැහැ. මොකක්ද එයින් අර්ථවත් වෙන්නේ? ලුණු කිලෝ එකකුත් දාන්න කියලයි මේයින් අර්ථවත් වෙන්නේ. ක්‍යා, ක්‍යා කියන්නේ මේ ප්‍රශ්නාර්ථයක්, ප්‍රශ්නයක් අහනවා. ආජ් අද, බින්දි, බින්දි කියලා කියන්නේ බන්දක්ක. නැහී හැ, නැද්ද කියලායි අහන්නේ. ක්‍යා ආජ් බින්දි නැහී හැ, අද බන්දක්ක නැද්ද කියලා අහනවා. ලුණු කිලෝ එකකුත් දාන්න අද බන්දක්ක නැද්ද කියලායි අහන්නේ. ඊට පස්සේ සබ්ජී වාල, මුදලාලි, ආජ් බින්දි නහී ආයි. බාබුජී, බඩියා ගෝබී තෝ හේ. ආජ්, ආජ් බින්දි නහී ආයි බාබුජී. ආජ් කියලා කියන්නේ අද, බින්දි කියලා කියන්නේ බන්දක්ක, නහී කියලා කියන්නේ නැහැ, ආයි. ආනා කියන්නේ එනවා. එතකොට මේ අතීත කාලෙන් තමයි ආයි කියලා යොදලා තියෙන්නේ. අද බින්දි ආවේ නැහැ මහත්තයා. බාබුජී කියලා කියන්නේ මහත්තයා. බඩියා, බඩියා කියලා කියන්නේ හොඳම, ඉස්තරම්ම, අනර්ගම කියන අර්ථය. ගෝබී කියලා කියන්නේ ගෝවා වලට. තෝ, තෝ කියලා කියන්නේ නම්. හොඳ ගෝවා නම් තියනවා කියලයි කියන්නේ. අද පණ්ඩක්ක නම් ආවේ නැහැ මහත්තයා, හොඳ ගෝවා නම් තියනවා කියලා කියනවා. පාරිභෝගිකයා, ඔන්න එතකොට මේ පාරිභෝගිකයා, ග්‍රාහක් කියනවා ආජ් ගෝබි සස්ති හේ කි නහී. ආජ් ගෝබි සස්ති හේ කි නහී. ආජ් අද, ගෝබි, ගෝවා, සස්තා, සස්තා කියන්නේ ලාභයි, එහෙම නැත්නම් මිලෙන් අඩුයි. අද ගෝවා ලාභයිද කි, එහෙම නැත්නම් නහී කියලා කියන්නේ නැද්ද? මොකද්ද මේ අහන්නේ? අද ගෝවා ලාභයිද නැද්ද කියලයි අහන්නේ. सब्जी वाला, मुदलाली, ඔන්න එතකොට මුදලාලි කියනවා ආජ් ගෝබි මහඟි හේ, 1 කිලෝ 10 රුපියේ කි හේ. ආජ්, ආජ් කියලා කියන්නේ අද. ගෝබි, ගෝවා මහඟි හේ, මිලයි, එහෙම නැත්නම් ගණන් වැඩි. අද ගෝවා ගණන් වැඩි, එහෙම නැත්නම් අද ගෝවා මිලෙන් අධිකයි. 1 කිලෝ, 1 කිලෝවක් 10 රුපියේ,
රුපියල් 10යි කීහේ. අද ගෝවා ගණන් 1 කිලෝවක් රුපියල් 10යි. ග්‍රාහක පාරිභෝගිකයා. ඔන්න එතකොට පාරිභෝගිකයා කියනවා तो फिर गोभी नहीं चाहिए, लगता है कि चुकंदर भी खराब हो गए हैं। तो फिर कियला कियाने मेतनिंग अपिट कियान पुलवांग इतिं यह नां कियला कियाने अन्न ए वगे अदहसा देन पुलवांग गोभी गोवा नहीं चाहिए चाहिए कियला कियाने अवश्य है ने एतो पोटे नहीं चाहिए कियला कियाने अवश्य ना ए मुकाद कियाने एह नां इतिं गोवा ओनी ना लगता है एक याने मेतने दे लगता कियल तियन में फादे पावची कल्ला तियने वगे कियाने की मुखादर चुकंदर चुकंदर कियल कियाने बीट एहमना दंग रातु वाला बी इत्थ खराब खराब कियल कियाने नारक एहमना दंग अर नारक कुन कियाने हो गए है नारक वेला तियना चुकंदर भी खराब हो गए है एक याने मुखादर में බීටුත් නරක් වෙලා වගේ කියලායි කියන්නේ. මොකද්ද කියන්නේ? එහෙනම් ගෝවා ඕනේ නැහැ. බීටුත් නරක් වෙලා වගේ කියලා ඔන්න මේ පාරිභෝගිකයා මුදලාලිට කියනවා. සබ්ජිවාලා කියන්නේ මුදලාලි. හා බාබුජි, ගර්මී කි මෞසම් හැ නා, සබ්ජියා ජල්දි ඛරාබ් හෝ ජාතී හේ. මුදලාලි කියනවා, "හා, ඔව්, බාබුජි මහත්තයා. ඕ මහත්තයා." गर्मी गर्मी के लकियाने रसने एहमनत्तं ग्रीस्म मौसम के लकियाने इर्तुव समय देश गुने कियना अर्थय मेतने दी न भाविता कल्ला तीयने ने के लकियाने एक याने में रसने काले ने कियाना तमाई में न भाविता कल्ला तीयने एक याने ओ महत्या रसने काले ने सब्जियां क्या क्या ने लवलू जल्दी क्या ने एक मिनट खराब क्या क्या ने नारक हो जाती है नारक वेनवा मुकादे क्या ने ओ महत्या प्रश्न काले ने एलवलू एक मिनट नारक वेनवा क्या किया नवा ग्राह पारिभोगिक क्या किया नवा एक पाव बैंगन भी रख दो ये पालक ताजा है क्या एक पाव एक के लकियान एक भाव के लकियान ने हतरें पांगुआ एक यान ने मुखाते किलो एक एंग हतरें पांगुआ के लकमाए कियान ने ओबटे माता कहती मंग कालिनुत के वा आधा किलो के ला इल्लुआ एक यान ने मुखाते एक किलो एक एंग बागिया कियान ने ग्राम पांची या कियाने का तमाए आधा किलो के ला इल्लुए एक भाव के ला एक यान ने किलो एक एंग हतरें एका के लकियान ने मुखाते ग्राम देसीय पनाहा किया ना हरते था मायोन एक पाव किया ला इलान एक पाव बैंगन किया ला क्या ने बाटू भी बाटून रब्दो किया ला क्या ने मांग के वाने दान ने किया ना हरते हैं किया ला एक क्या ने बाटू देसीय पनाहा को दान ने किया ला एक क्या ने ये पालक किया ला क्या ने खोल විශේෂයෙන්ම නිවිති වලට තමයි පාලක් කියලා කියන්නේ. තාසා කියලා කියන්නේ නැව්. ක්‍යා කියලා අහන්නේ ප්‍රශ්නාර්ථයක්. යහ පාලක් තාසා හේ ක්‍යා? ඒ මොකක්ද අහන්නේ? මේ නිවිති අලුත්ද? එහෙම නැත්නම් මේ නිවිති නැවුම්ද කියලායි අහන්නේ. බටු 350කුත් දාන්න මේ නිවිති අලුත්ද කියලායි අහන්නේ. සබ්ජිවාලා මුදලාලි කියනවා "එක්තම් තාසා හේ බාබුජි. ආජ් හී කාහේ?" ये टमाटर ले लीजिए एक पाव 8 रुपए का है एकदम दासा है एकदम किया वचने सपान वचन माई बिल्कुल किया एकदम दासा है केला किया इथाम नऊ केलाई इतनी अर्थवाद वेन्नी आज ही खा है केला किया अद एव माय कियने क अद एव माय कियन अर्थें तमाय आज ही खा है केला कियाने ये टमाटर ले लीजिए ये केला कियाने में टमाटर केला कियाने तक्काली ले लीजिए केला कियाने कन्न कियन अर्थें तो कोटे ओ कियन मा ओ इतामन्ना ओं अद एव में तक्काली गन्न केला कियन मा एक पाव 8 रुपए का है एक पाव क्या ने मुखाद के लोप दानवाने ये मुखाद क्या ने ग्राम देसी पनाह रुपया अटाई किया लाई किया ने थकाली गंद थकाली देसी पनाह रुपया अटाई किया लाई किया ने
ඔන්න ඊට පස්සේ පාරිභෝගිකයා කියනවා ටමාටර් තෝ බොත් මහගේ හේ කුච් කම් නෙයි හෝගා ටමාටර් කියලා කියන්නේ තක්කාලි තෝ තක්කාලි නම් මහගේ හේ මිල අධිකයි කුච් ටිකක් කම් නෙයි හෝගා කම් කියලා කියන්නේ අඩු මෙතනදී අහන්නේ එකක් අඩු වෙන්නේ නැති වේද ඒ කියන්නේ එකක් අඩු කරන්න බැරිද කියන අර්ථයෙන් තමයි ඔහු අහන්නේ මොකද කියන්නේ තක්කාලි නම් ගණන් ටිකක් අඩු කරන්න බැරි වේද කියලායි ඔහු අහන්නේ ඔන්න එතකොට සබ්ජි වාලා මුදලාලි කියනවා අච්චා යෙලෙලිජේ චේ රුපේ මෙලගා දුංගා මොකද කියන්නේ අච්චා එහෙනම් යෙලෙලිජේ මේක ගන්ද චේ चे के लिए क्या ने हाय रुपये क्या ने रुपयाल रुपयाल हाय मैं लगा दूंगा ये क्या ने मुकद रुपयाल हायक दाल देन नंग के लाय क्या ने आये नंग गान्नो को रुपयाल हायक दाल देन नंग के लाय क्या ने मुकद मूलिंग की भी रुपयाल आटाई के लाने और ने ते मुदलाली मैं गाना ठीका अड़ू कर ला देना रुपयाल देखा कि अड़ू कर ला देना आटे तीन पे का रुपयाल हाय टा दाल देना ඊට පස්සේ මේ පාරිභෝගිකයා කියනවා 100 ග්‍රෑම් අදරක් ඕල් 2 රුපියේ කි හරි මිෂ්පි රද්දෝ 100 කියලා කියන්නේ 100යි ග්‍රෑම් කියලා කියන්නේ ග්‍රෑම් කියන එක අදරක් කියලා කියන්නේ ඉඟුරු එතකොට 100 ග්‍රෑම් අදරක් කියලා කියන්නේ ඉඟුරු ග්‍රෑම් 100ක් ඕල් සහ 2 රුපියේ 2 කියලා කියන්නේ දෙකක් රුපියේ කියලා කියන්නේ රුපියල් රුපියල් දෙකක हरी मिर्च हरी केल क्या ने हरी मिर्च केल क्या ने कोलपाट मिरीस एक याने अमो मिरीस भी रख दो दान न केल क्या ने मुखाद क्या ने रुपया देख कर अमो मिरीस उत दान न केल किया नमा सामान्य इंडिया वे खड़वाल वलीं में विशेष में एलवलुगा ती में पाराय थिया ना खड़वाल वलीं ने एलवलुगा ने ඉතින් මෙන්න මේ වගේ වෙලාවකට මේ අමු මිරිස් වගේ දේවල් දානියා අමු මිරිස් වගේ දේවල් අපිට මේ විදිහට ඉල්ල ගන්න පුළුවන් උදාහරණයක් විදිහට රුපියල් 5ක රුපියල් 2ක ඒ විදිහට ඉල්ල ගන්න පුළුවන් සමහර කඩවල් වලින් නම් එළවලු ගත්තාම මුදලාලි විසින්ම ස්වකැමැත්තෙන් මිරිස් අහුරක් අරගෙන බෑග් එකකට දාලා දෙන අවස්ථාවක් තියෙනවා සබ්ජි වාලා මුදලාලි මුදලාලි අහනවා और कुछ साहब वेन मनोहरी महत्या एक मुखद वेन मनोहरी ओ निध महत्या के लाई मे अहने ग्राहक ग्राहक के लिए क्या ने पारी बोगे क्या इत पास पारी बोगे क्या के ना बस हो गया अब जोड़ लो कितने रुपए हुए हैं बस बस के लिए क्या ने आती नमक मैं वाक के अर्थ तमाई बस हो गया किए ने कहीं अर्थवाद कराने इच्छर आए किए ने अब दैंग जोड़ लो जोड़ना के लिए क्या ने एक तो करना वाटर ये नंग डैंग एक तो कराने के लिए तमाय क्या ने अब जोड़ लो ओबटे पे ना वाने डैंग मैं सामान्य विधि हर तमाय मैं पारी भोगी क्या मुदलाल टे कता कराने का और वे एक सहित वने में ने ये नंग क्या ने को हम अद अब जोड़ लीजिए के लिए क्या ने पाए ना सामान्य विधि हर तमाय कता कराने अब जोड़ लो कितने रुपए हुए है මොකද රුපියල් කීයද කියලායි මේ වාක්‍යෙන් අර්ථවත් වෙන්නේ මේ පාරිභෝගිකයා කියනවා එච්චරයි දැන් එකතු කරන්න රුපියල් කීයද කියලායි මේ අහන්නේ සබ්ජි වාලා මුදලාලි කියනවා කුල් 26 රුපියේ හුවේ හේ කුල් කියලා කියන්නේ එකතු එහෙම නැත්නම් මුළු ගාන 26 26යි ඒ කියන්නේ මුළු ගාන රුපියල් 26යි ආප 25 දේ දීජියේ मुखाद क्या ने आप ओब 25 विसि पहा दे दीजिए देन्न मुलुगान रुपया विसि हायाई ओब रुपया विसि पहा देन्न कियला उन्न रुपयाला कडु करना ग्राहक पारिभोगिक्या कियनवा ये लो पैसे ए मुखाद क्या ने ये किया ने में लो किया ने गन्न पैसे कियला किया ने साली में साली गन्न कियला उन्न साली देनवा सब्जी वाला मुदलाली कियनवा क्या आपके पास फुटकर नहीं है ओयागे गाव फुटकर तंग ओबटे पेन मेती के पास केन संबंध सूचक एकत मेतन यदिला तियनवा फुटकर केला कियाने मे सिल्लर कासी नहीं है सिल्लर कासी नद्द केला यहाने बाबूजी महात्या महात्या ओया गाव सिल्लर कासी नद्द हेम नत्ता मारु साली नद्द केला यहाने
कोई बात नहीं कमाक ना ओहू मैं इटे पास से किया ना कमाक ना किया ला कोई बात नहीं ये है आपकी सब्जियाँ और ये रहे बाकी पैसे फिर आएगा बाबूजी ये किया ने मैं है मैं थी ने आपकी ओबे सब्जियाँ एलवलु और सहा ये रहे मैं थी ने बाकी इतुरु पैसे इतुरु साली फिर नवत आएगा एन बाबूजी महात्या नवत एन महात्या तमे मुदलाली किया ना महात्या ओबगाव मारुसाली नंद आखमाक न मेतीयने ओबे एलवलु मेतीयने इतुरु साली नवतत एन महात्या कियला कियनवा मन हितनवा ओबट मे पाडम होंदिन वेथेन्ने थी कियला पाडमे ओबट नोतेरेन तांग तियनवा नं पाहतिन कमेंट करन्न अमतक करन्न एपा अपि नवतत हमवमु मे वगे सोंदुरु हिंदी पाडमकी आई बोवन नमस्ते।